ඒ පස්සිකෝ පස්ිෝ එ දුමය දකි නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ස්්‍රද්ධාබුද්ධි සම්පන්න කාරණික වාසනාවන්ත ගුණගරුක පිම්බාත්නේ. උදේසන සූදානම බලාපොරොත්තුව ස්වර්ණවාහිනයේ එහි පස්චිකෝ වැඩසටහන ඔබවෙත ගෙනන උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රගණය කරන්නට පිමතන අපි හැමෝම මනුෂ්‍ය වසයෙන් ඉපදිලා ජීවිතයේ තාමත්ම ඉහල භාග්‍යයක් බුක්තිවිින්දිනා අය අපි කියනවන පෙර පිනක් නිසයි මනුසි්‍යයුුණේ කියලා කන කැස්බෑව වියසිදුරින් අහස දකිනෝවගේලු මනුස ජීවිතයක් ලබාගණ්ඩතියෙන් අසීරුව එනිසයි බුදුරජාණන්හන්ේ දේශනා කළේ කිච්චෝ මනුස්ස පටිලාබූ මනුස්සෙක් බවට පත්තෙන්නේ මේ මනුස්ස ූපත ලබා ගන්නේ හරිම අමාරුවයි එවිතරක්න මේ කිච්චං මච්චාන ජීවිත මරණයතෙක් මේ ජීවිතය ඇදගෙනයන්නේ අපි හරි අමාරුවයි කිච්චෝ කිච්චං සද්ධම්ම සවන ඔබට බුදුබන හඬ ලැබෙන්නේෙත් කලාාතුරකි කිච්චෝ බුද්ධානං උපපාද බුදුවරයෙක් මේ ලෝකෙ පහළවෙන්නෙත් කලාතුරකි කියන්න කලාතරකින් ලැබෙන කරුණුසියල්ලම ඔබේ ජවිතයට දැන් ලැබිලා තියෙනවා ඒකයි ඔබ මහ වටිනා මනුශ්‍ය බවට පත්තෙන්නේ අපි ජීවත්වන මේ කාලට අපි කියනව බද්‍ර කල්පය කියලා තාක්ෂණක වසේ මිනිස්සු දියුණවෙච්ච නිසා නෙමෙයි මිනිස්සුන්ගේ හැකියාවන් වර්ධනය වෙච්ච නිසා නෙමෙයි මේ කල්පයට බද්‍ර කල්ප එම නැත්නම් සෑම අතින්ම යහපත් කල්පය කියර කියන්නේ ඇයි බුදුවරු පස්තෙනගේ පහස අපිට ලැබෙන නිසා අකුසඳ කෝනාගමන කාශ්ප ගෞතම කියන සිය් බුදුරජාණන් වහන්සේලා දැනට පහළ වෙලා තියෙනවා අනාගතේ මෛත්‍රී බුදුරජාණහන්ස පහළ වේ කියන දහ සපිගාව තියවා එනිසා මේ සියලු බුදුවරු අපේ ජීවිත වලට වටිනා දහමක් එකතු කරලා තියෙනවා. ලෝකයේ අකාලික සත්‍යය මේ බුදුරජාණන් වහන්සේලාගේ මොවීම් ප්‍රකාශ වෙලා තියෙනවා. ධහරම සරණයන අපිට අපි කවුද කියලා තේරුම් ගැනීමට ලොකු අවකාශයක් මේ බුදු දහම අපිට පැහැදිලි කරලා තියෙනු ගොඩක් කෙලාවට පින්වත්න අමාරුවෙන් මනුසජීවිතය ලබාගත්තත් අපිට අපි කවුද කියලා අමතක වෙන වෙලාවල් තියෙන ඔබ බන්ධනාගාරකට ගියොත් එහම නැත්තං නොක් නොක් දඩුවංවලට නොක්නක් වැරදිවලට දඩුවන් විදිෙන මිනිස්සුත්තක කතා බා කළොත් ඔබට තේරෙ සමහර අවස්ථාවලදී ඒ මනුෂ්‍යත්්‍යය තේරුම් නොගැනීම නිසා අපි කෞුද කියලා තේරුම් නොගැනීම නිසා මොනතරන් ගැටලුවලට මිනිසු මහුණ පාලා තියෙනවාද කියලා මේ ලෝකයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකට ලෝකයේ පුරාමතිබේ ඉස්වර නිර්මාණවාදයක් මැවීම් වාදය ලෝකයේ කිසීම බිදිහකින් ස්වභාවික නිර්මාණයක් විදිහට නෙමයි මනිස්සු පිළිගත්තේ කිසියම් හෝ සරෝ බලධාරී යම් කිසි බලවේගයක් විසින් ගොඩ නැගුවක් බව. මිනිස්සු මැව්ුවෙත් කිසියම් දෙවි කෙනෙ. ගොඩ නැගලි මැව්ුවෙත් කිසියම් දෙවිකෙනෙ. ගහකොළ සතාසීපව මැවුවෙත් කිසියම් දෙවිකෙනෙ. මෙම නිර්මාණවාදී මතයක් දිගින් දිගටම ඉදිරිපත් කරද්දී. ඒ නිර්මාණවාදී මතයට එහාගේ දහමක් දේශනා කරපු ශස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අදටත් පිම්ත්ේ ලෝකයේ සියලු ආගම්, නිර්මාණවාදී අදහස් කියද්දි. ලෝකයේ මැව්වා කිය ැවිම්වාදය මත්ත පදනම් වෙද්දි. මැවිම්වාදේ බුදුරජාණ වහන්සේ ප්‍රතික්ෂේප කරනවාන්නේ. එ නිසා මේ මැවිම්වාදයෙන් ඔබබට මනුෂ්‍යයාගේ තිර ශක්තිය. මනුෂ්‍යයාගේ තියෙන ජීවගුණේ. මනුෂ්‍යයාගේ තියෙන ස්වචින්තාව අවධිකරපු ශාස්ත්‍රෝරෙක් වසෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්නාාදෙන්ට පුළුවන්. එ නිසා මේ උදෑසන ඔබේ තියන ශක්තිය මතු කරගන්නට මේ ධර්ම දේශනාව අපි හේතුපාදක කරගන්න ටෝ පිමතන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා ධම්මපදී අත්තවාගේදී හරි ලස්සනා ගාථාව මොකද බුදුහන්ද්‍ර දේශනා කළේ අතනාව කතංපාපං අත්තනා සංකිලිසති අත්තනා අකතාම්පාපං අත්තනා විසුද්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නා්‍යමඥං විසෝදයේ මකද කියන්නේ තමා පව්කරනවද එයින් කිලිටිවෙන්නේ තමාමයි අත්තනාව කතම්පාපං අත්තනා සංකිලිස්සති ඔබ පෞකරොත් කිලිටිවෙන්නේ ඔබමයි හැබැයි ඔබ පවකලේ නැත්තං අත්තනා කතම්පාපං අත්තනාව විසුද්ජති ඔබ පිරිසිදුවෙනවා එනම් අපිට තේරනවා පිරිසිදුවීම හෝ පිරිසිදුවීම තියන්නේෙ අපේ යතීමයි ුදුරජාණන්සේ දේශනාගන සුද්ධි අසුද්ධි පච්චත්තාං නාඥඥඥාමි සෝදෙයි. ඔබේ පිරිසිදුවීම හෝ අප පිරිසිදුවීම තව කෙනෙක්ට තීරණය කළ නොහැකි කියලා දැන් දෙවියන් වහන්සේ හෝ කවරුන් හෝ ලෝකයේ මවද්දී එම් හොදමිනිස්සු නරකමිනිස්සු කියලා දෙවෝ තමයි මවලතිය. බුදුරජාණහන්සේ දේශරාගන එහෙම වෙන්නේ නෑ එපදුනාට පස්සේ ඔබ කරන යම් යම් ක්‍රියාකාරකාම්. ඔබ සිතන සිතු එලි සහ. කටින් පිට වෙන වචන මත්ද ඔබේ ජීවිතය පිරිසිදුුව එකක්ද අපිරිසිදුුව එකක්ද කියල තීරණය වෙන. ජීවිතයේ උපතින් කාගෙවත් නරක හෝ හොඳ ජීවිත කියලා උපතින්ම සකස්සන ජීවිත නෑ උපතින් පස්සේ තමයි තීරණය වෙන්. නජා වසලෝහෝති නජජා හෝතති බ්‍රාහ්මණු. කම්මනා වසලෝහෝති කම්මනා හෝති බ්‍රහ්මණු උපතින් කවුරුත් වසලේකෙන් නෙත් නෑ බ්‍රහමණයකක්ෙන් ෙත්නෑ පින්වත්න කරන ක්‍රියාව මත ඕනෑනං ඔබට පුළුවන් වසලේක්ෙන්ඩ ඕනෑනං ඔබට පුළුවන් බ්‍රාහ්මණයක්වෙන්ඩ. එනිසා බුදුරජාණන් අහස මේ පුද්ගල ශක්තිය කියනෙ එක හරිීහලින් අගේ කරපු කෙනෙ. මනුස්්‍යයට පුළුවන් තමන්ගේ ජීවිතේ හැඩ ගස්සා ගණ්ඩ. පිින්වත් දුවේ පුතේ වැඩිහිටි පිින්වත්න බේජීවිතය මෙච්චර කාලයක් වැරදුනානං මේ බුද්ධ වචනය ඇති ඔබේ ජීවිතය සකස් කරගන්ඩ. ඔබට තමයි ඔබේ ජීවිතේ පිරිසිදු කරගැනීමේ සාම්පූර්ණ අයිතිය තියෙන වෙන කාටවත්නෙමේ බුදුරජාණ වහන්සේ කියන්නේ හොඳ ගුරුවරෙක්නෙ උන්වහන්සේ අපිට පෙන්නලාදුන් නමාර්ග ඒකයි උන්නහන්සේ අපිට දේශරාගරයේ තුමගේ චංාතපා අක්කාාතාරෝතතාගතා බුදුරජාණ වහන්ස ගැලවුන් කාරෙක් න න්නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මඟ පෙන්න්නන්නා පමණයි ලෝක සමහරාගම්වල කියනවම් මම ගැලවුම් කාරයෙක් කියලා ඕන විදිියකටඉදලා මගේ ගාවටෙන්ට මම් බේරගන්නම් කියලා දුජාණහන්ස දේශනා ක බැහ කරපු කර්මය අනුවබට විපාකසකස් වෙනවා යාංකාම්මාං කරිශාමී මොනවාහරි දෙයක් කරනවාද කල්ලානම්වාපාපකම්වා හොඳ වැඩක් පුළුවන් න්නර්ක වඩත් පුළුවක් තස්සදායාදූ භවිශෂාමිතකෙ ප්‍රතිඵලයේ විපාක අපිගාවට එනවාමයි කියලා බුදුරජාණහන්සේ පෙන්නල දුන්නිනිසා බුදුහාමුදුරුව මඟ පෙන්න්නන්නෙක් විතරයි ගැලුංකාරයෙක් නෙමයි කියල දහම පෙන්නල දෙනවා තමන් තමන්ට පිළිසරණක් වෙඩ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දෙනවා අත්තදීපා විහරත භික්කවේ අත්ත සරණ න අන්‍ය සරණ මහනිනි තමන් තමන්ට ආලෝකයක් වෙඩ පහනක් වෙන්න තමන් තමන්ට ගොඩබිමක් දූපතක් බවට පත්තෙන් මේ අත්තදීපා විහරත භික්කවේකිවම දීපකිව් හම අදහස් දෙකක් තියෙනවා එකක් පහනකට පාවිච්චි කරන්ඩ පුළුවන් සංසාරේන මැති අඳුර ඉන්න ඔබට පහන ධර්මය ළඟට සංසාර සාගරය තරණය කරන ඔබට දූපතක් මේ ධර්මය දීප කිව්හම පහන දූපත අරථ දෙකෙෙන්ම ගණඩ පුළුව. බුදුරජාණ හන්සයඔබට කිෙනා තමම් තමාට පහනක් වඩ. තමම් තමාට දූපතක් බවට පත්ෙන්ට බේරහිෙන්ඩනක් ඒම නැත්තම් පින්ම්වතුන අනුන්ට දොස් කිය කියා මේ රටවල් හැදෙන්නෑ මේ ලෝකයේ හැදෙන්නෑ මේ මිනිස්ව හැදෙන්නෑ කියේ දොස්ක කියකි ඉන්නවාට වැඩිය අපිට පුළුවන්නං අපේ ජීවිත දිහාාවට හැඩගැහිලා අපේ ජීවිත දිාවට හැරිලබරිලා අපේ ස්වශක්තිය මතුකරගඩ. පුද්ගල හැකියාව මතුකරගඩ අන්න ජීවිතයේ දිනන්ඩ අවස්ථාවක් අපට ලැබෙන. කාලාම සූත්‍රයේ ගත්තත් වීමංසක සූත්‍රයේ ගත්තාත් උපාලි සූත්‍රයේ ගත්තාත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්න මේ සිතීමේ විමසීමේ නිදහස්වරූපය. අපිට බුදුරජාණන් වහන්සේ පිම්වත්න හොඳට, ේ ශක්තිය මතුකරගන්නට උත්සාහවන්ත වෙන්නට අනුශාසනා කරලා තියෙන දැම් බුදුරජාණන් වහන්සේ පවා දේවත්වෙන් මතුවෙච්ච කෙනෙක් නෙමයින අපි වගේම අම්මෙක්තාථක කුසේ ඉපදිච්ච කෙනෙක් මනුස්්‍ය අතර හැදිච්ච වැඩිච්ච කෙනෙ මනුස්ස ගුණධර්ම තිබ්බ කෙනෙ හැබැ උන්වහන්සක වෙඩසමකක්ද ඔන්න්නහන්සේ වයසෞුරුදු තිස් පහවෙද්දී ඒ මනුස්ස ගුණධර්ම උත්ත රීතර මනුස්‍යයක් මनුष्यත්වයක් දක්වා विකසනය තලා වර්ධනය කලා උන්න්නහන්සගේ මनුෂ්‍යත්ය සකල මनුෂ්‍ය ප්‍රජාවටම නලල්තිලකයක් වගේ වනා එච්චरට ෂ්ටයි බලන්ටක බුදුරජාණාන්සගේ පස්සගේලා ද්‍රන බ්‍රराහමණ ආහනවානේ බුදුහාන්දු්‍රණය ඔබහන්සි දෙවියදද නෑමන් දෙවී එක් නෙමේ ඔබහන්ස ගාන්ධර්වේ දනෑම ගන්දर එක් නෙම ඔබහන් से बराह्මේ ද නෑම ්‍රह्මය ුත් नेෙ में හන් මනුස්සේ ද නෑම මනුස්්‍යයකුත් නෙමේ. ඒනම් කෞුදෝබෝහන්සේ එවලාද බුදුරජාණහන්සේ දේශනාගලේ පුණ්ඩරීකං යථාවක්ගෝ තෝයේන නෝපලිපති. නෝපලිත්තෝම හි ලෝකේන තස්මා බුද්දෝස්මි බ්‍රහමණ බ්‍රාහ්මණ අම්සේ ජලයෙන් මතුවෙලා ජලයනො ගැටිලා සුදුනෙලුම් මලක්පි පෙනවාද. අන්නේ වගේ මනුස්සලෝකෙත් මනුස්්‍ය අතරම ඉ පදදිලා කෙස්වල ගැටන්නේ නැතුව කෙස් සතරින් මිදිලා ඉහල ටැවිල්ලා ඉන්න මම සම්බුදුරජාණන් වහන්සේ කියලා නම් කරන්ට පුළුවන් කියලා කිව්වා එනිසා ඔබ ජීවිතය තුළ කරන යම්යම් ක්‍රියාකාරකන් නිසා ඔබට පිරිසිදුුවෙන්ටත් පුළුවන් අපිරිසිදුුවටත් පුළුවන් ඔබම තීරණය කළ යුතුයි මමගෙවන්නේ සුදු චරිතයදද කලු චරිතයක්ද කියන එක බුදු පියන්හන්සේ දේශනා ගන ඒක මේලෝකෙ කාටවත් නැති කරන්ට බෑ මේලෝකෙ කාටවත් ඇති කරන්නටත් බෑ. ඒදේ තමාතුලම තියන දෙයක්. පිමතුනි අපිට මේ ලෝකෙ කාගෙවත් පිහිටක් නෑ අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. මේලෝකෙ තමන්ට තමන්හැර වෙන කිසිවෙද්ගේ පිහිටක් නෑ හැබැයි අරකරපු කර්මය අපිත් එක්කේ නවා සංසාරය පුරාවටම විපාග සකස් කල දෙන හොඳ නරකවස්සේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙ චූලකාල කියලා උපාසකෙක් හිටිය. මේ උපාසකයා දවස්සා ිහා රස්ථානයට ගිල්ල සිල් ස මාදම් වෙලා පාන්දර එනම තමන්ගේ ගෙදරටයන්. ඒන වෙලාවෙේ හොරු කණ්ඩායම ග්‍යයක් බිඳලා වස්තු පැරගෙනෙ නවා පිටිපැස්සේ රාජපුරු සශේලෝනොවා එලවදදි බේරෙන්ඩ ඕනකමට අ චූලකාල උපාසකයාගේ මල්ලට දාලා දිව්වා. රාජපුරසේවෙල්ල බැලින්න චූලකාල උපාසක ගාව තිබ මේ හොරකමේ යන කෙනෙක් කියට හිතලා හොඳටම ගහල ගහල ගහලා නිදක්කයිනෙ ලිම්පඩියක දාලා කියා. ඒ පාර ලින්ඳට වතුරගෙන අන්ඩාපු කාන්තාව් දැක්ක. දැකලා මේ උපාසකය නේද කියනන්දරගෙන මනුසයයේ සිල්ගණ්ඩත් ඇවෙල්ලා ඉටියන කියලා අරගෙන ගියා ජීවිතය බේරුුණා. බුදුරජාණන්හන්ස මේ සිද්ධිය දැනගෙන කියා චූලකාල කවදාව අනුන්ගෙ දේවල් හොරකං කරලා නෑ. ඒවිත රක්න මේ චූලකාල කවදාව තරුන්ට හිංසා කරලන්නේ. එනිසා, ඔහුගේ ජීවිතයේයම අකුසලයක් නිසා ඒවා විපාක සකස්වනත් ජීවිතයට අන්තරාවක් වුණේ නෑ තමන් විසිම කරගත්තදේ තමයි තමන්ට විපාක සකස් වනේ දැ මුගලම් අහරහස මොනතරන් ශ්‍රේෂ්ට පුද්ගලෙද ඔන්වහන්සේගේ කර්මයන් හොඳ පැත්තටත් සකස් වනා නරක පැත්තටත් සකස් වුනා බලන්න ක අවසාන මොහතේ හොරුණ්ඩාෑම ුණහසගේ සරීරයේ නිල් වෙනකන් තැලවා තැලුව වෙන කවුරුත් කරපුදේ නෙමෙයි සංසාර උන්න්නහන්ස කරගත්තදී. භවයක ඉපදිච්ච වෙලාවක තමන්ගේ දෙමෝපියන්ට පහරදීමේ විපාක. එනිසා පිරිසිදුවීම හෝ අප පිරිසිදවීම තමාතුළම තිබෙන දෙයක් කිය බුදුරජාණන්හන්සේ මතක් කළ. ඒනං පුද්ගලයාගේ ශක්තිය මතුකරගණඩ තියෙන හොඳම අවස්ථානමේ අංගුලිමාල නමස අනූනාමයක් වරපු වෙලා වේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාලෝ ප්‍රතික්ෂිප කළේ නෑ. උන්වහන්සේ වනාන්තරයට වැඩම කරලා, අංගුලි මාල කරෙහි මෛත්‍රී සිතින් උන්නහන්සේ අගුලි මාලට පිහිට වුණා මොකද උන්නවහන්සේ දැනගෙන හිටියා රහත්තන්ට පින තියෙනවාය කියලා. අංගුලි මාලට බුදුරජාණන් වහන්සේ කිව පොඩි දෙයයි අංගුලි මාල නවතින්ඩ කිව්වා. ඒ පාර මේ අංගුලි මාල කියනවා ශ්‍රමණයෝ නම් බොරු කියන්නේෙ නෑ ඔබ වහන්සේ දුවනවාගේ මට පේනෝ මමත් ඔබෝහන්සේ වෙලූ නොව එනිසා ඔබහන්සේ ඇයි යොහොම කියන්නේ ගලි මාල්ල ම ප්‍රණගාතයෙන් බැලකිලා අදත්තාදාානයෙන් වැලකිලා කාම මිත්‍යාචාරයෙන් බැලකිලා කයින් කරන අකුසල් කරන්නේ නෑ. වච්චනයෙන් කරන කුසා කරන්නේෙත් නෑ හිතිං අකුසල් කරන්නේෙත්න. ආයි සංසාරය මට විපාකසකස්වෙන්නෙත් නෑ මන් සංසාරය දුවන්නේ සංසාර්ගම නවත්තල නිසයි මංකිවේ ම නැවතිලා කියලා. ඔබ නැවතිලා හිටියත් නැවතිලා නෑනේ ඔබ කයින් අකුසල් කරනවා සිතිං අකුසල් කරන වචනයෙන් අකුසල් කරනවා එනිසා, කුල් දෙකින් හිටගෙන නැවතිලා හිටියත් අංගුලිමමාල ඔබ සංසාරයදුවනවා ද මලෝොත් නැවත නැවත මේ සංසාරය උපදිනෝ. ඔන්න බලන්ඩකෝත් තේරච්ච අංගුලිමාල කරපුදේ. ස්වාමීනී මාාවත් මේ බුද්ධ ශාසනය පැවිදි කරගණ්ඩ කිවූ. මටත් ඔබවහන්සේ විඳින ඔය නිවන්රසේ දෙෙන්ට කිව්වා. අන්න බුදුරජාන්හන්සේ අනුම්පා කළ. උන්නවහන්සේ නිවන්රසේ දීම සඳ අංගුලි මාලෝ පැවිදි කලා. බුදුරජාණන් වහන්සේ පෙන්න්න නො පුද්ගලයාට තමං සතු ශක්තිය. ොච්චරක්ද කියලා හිතෙනව න්නං ඒ තැනට යන්නට පුළුවන් කියලා ඔබට හිතෙන් ඕෝනේ ම මේ තනට යන්ඩමෝනි මට මේදේ කරන්ඩමෝනි ස්තිර අධිෂ්ඨානයක් තියෙනව නම් පිම්වත්න ඔබේ හිතේ ශක්තියක් තියෙනවන පුද්ගලයාගේ හැකියාව තේරුන්ගන්නවා නං ඔබට එපමන දුරක් කියයා හැකි ආනන්ද හාමුදුරුවෝ මොන තරංස්ව ශක්තිය මතු කර ගත්ත කෙනෙ වෙනි ධර්ම සංගායනාවට කලින්දවසේ මහකස්ස පහාමුදුරුවෝ ආනන්දහන්රන්ට මතක් කරන ආනන්ද. මම මහරහතන් වහන්සේ හාරසි අනූනමයක් රැස් කළා. මටතාව එක්ක නමක් කඩුයි. ඒ මහරහතන් වහන්සේ වියයුත්ත වෙන කවුරුත්න මේ ඔබයි. බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළ මතක ශක්තියෙන් මේ ධර්මය දරාසිටින්නේ ඔබයි. බුදුරජාණන් වහන්ේ හැමත් ැනැදම කියපු බණතියන්නේ ඔබලංඟයි. එනි ආනන්ද ඔබේ රහත් භාවය. අතිශයින්ම මේ සංගායනාවට අවශ්‍ය බලන්ඩ කෝනන්හාහදුර තමන් ගැන විශවාසයයක් තිබ්බන්නේ. අද රෑලිවෙේද්දි කොහොමහරි මම රහත් පදවියට පත්වෙනවා මයි කියන ස්තිර අධිෂ්ඨානය හිත වැඩුව. එහි ප්‍රතිඵලයක් වසයෙන් ධර්ම සගායනාව පටන්ගත් ්‍යානන්දහඳර එරදියෙන් වැඩලා අර තමන්ට වෙන්කර පවාසන ඉදගත්තා. එනිසා ඔබටත් හිතේ ඇති ශක්තියක්. මනුස්සේක් වසයෙන් ඉපදිච චෝබ ශක්තිය මතුකරගත්තෝත් ඔබට එයා හැකි දුරබොහොමයි බුදුරජාණන් වහන්සේ මතුකරගත්තේ ශක්තිය පසේ බුදුවරු මතුකරගත්තේ ශක්තිය මහරහතන් වහන්සේලා මේ මහාස්්‍රාවක චරිත මතුකරගත්තේ ශක්තිය ඔබත් දවසින් දවසේ ශක්තිය මතු කරගත්තොත් ඔබට කෙළවරටම අන්ඩ පුළුවන්ජය ග්‍රහණයතිේ එනිසා ඉගෙන ගන්න දරු රැකී රක්ෂා කරණ අයවෙල්හෙළදාම් කරන අය අධ්‍යාත්මක ජීවිතයක් ගත කරන අය කවුරුන් හෝවේවා ජීවිතේ ස්තිරාධිෂ්ඨානයෙන් ඔබේ මනුස්සත්්‍යයාගේ වටහාගෙන මනුස්සයාගේ ශ්‍රෂක්තිය තීරණය කරගෙන ඒ ශක්තිය මතු කරගත්තොත් පිරිසිඳුවීම් අපිසිදුවීම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමම්ම තීරණය කරගත්තොත් ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඒ සඳහා මේ බනත් උපනිශ්‍රය වේවා කියල සාධ කියලා පාර්ථනා කරන්න. දෙවියන්ට මේ පින්හන් මූදං වේවා. ියෝ දි ්‍යාව සිං ර්නෙන්ක් ැපෙන්ම් බලින් ්‍රඥාවෙන් බඩිත්තුවා ඔබ සුරකිත්වා සයාසිර්වාදකන දෙවියුණුත් අමාමහනිවනින් සැනස්ශේත්වා කියල දෙවියන්ට පින් දෙෙමු. ආකා සත්තාාජ බුම්මට්ටහා, දේවා නාගාම හිද්දිකා, පඥන්තං අනුමෝදිිත්වා චිරංරක්හන්තු බුද්ධ සාසනං ආකා සටhාච බුම්මට්හාා, දේවා නාගාම හිද්දිිකා. න්ත අනුමෝදිීතුවා චිරංරක්හන්තු බුද්ධ දේශනං නාකාසට්ට බුම්මට්හාා දේවා නාගාම හිද්දිිකා පුඥන්තන් අනුමෝදිීත්තුවා චිරංරක්හන්තු බුද්ධසාාවකාති අවසානයෙන් කල්පන කරන්ට රැස් කරග සිය ලුපින්ං. මෙ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රාවණය කළ ලක්වා සීපං අත් ඔබ සෑම් සිරදිනාටත් පේස්වාර්නවාහිනේ එහි පස්සසිකෝ කාර් මණ්ඩලේ ප්‍රධානකටගත් සෑම් සිරුදනාටත් එකසේ මෙ පින් හේතුවාසනාවේවා. උබ සෑම් සිරුදනාටම මේ උතුම් ධර්ම මාර්ගයම හෙළි පෙහෙළි වේවා, නිදුක්කේවා නිරෝගවේවා සුපත්තේවා, කායිකවේදනා මානෂක පීඩාදුරුවේවා. කරන කියන කටේතු සියල්ලක්ව සරප්‍රකාරම් සාර්ථක වේවා මෙලොව ජීවිතවා සනාවන්ත වේවා පරලො සුගතිගාමී වෙත්වා අවසන උතුම් චත්‍රවාර්ය සත්‍යාබෝධය පිණිස මෙ පින හේතුවේවා, වාසන වේවා පාර්මිතාවක්ම වීවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන ශීලිස්ස නිච්චංවත්්‍යාපචායිනෝ චත්තාරෝ ධම්මාවඩ්ඩන්ති යි1න්ෝසුකම්බලං ආයුරාරෝග සම්පත්ති ඒ සක්්ද සම්පත්ති මේ වච්ච අතෝනි්බාන සම්පත්ති මිනාතියේ සමිජ්ජතු අනන්ත තිෙරුවන් ගුණ බෙලෙෙන්ක් සිරු දෙනාටම යහපතක්ම වේවා. ජනවාරි විසිතුන් වැනි අද වැනිදිනක වසර තිස් හයකට පෙර නැසීගිය දෙනයාය පල්ි ගම විසූ, R සේනානායක පියාණන්ට පින් පිණිස සහ නැසීගිය කුසුමා පලිහක්කාර සේනානායක මෑණියන්ට පින් පිණිස පවුලේ දූතරුවන් විසින්, අද දින මෙම ධර්මදේශනාමය පින්කමට දායකත්වය දක්වන ලතේ.